මේ ලංකාවේ මේ දවස්වල තියෙනනේ මට අනුව මේ විෂාදයක් අපි ඒකට දේශපාලන විෂාදය කියනවා පොලිටිකල් ඇන්සයිටි කියලා කියනවා. ඒ විෂාදයේ ප්‍රතිඵලයක් හැටියට හැම කෙනාම හිතනවා මට පුළුවන් කියලා රාජපාලකෙක් වෙන්න. රාජපාලකෙක් වෙන්න ඉතින් රාජපාලකයා වීමේ පිස්සුවක් තමයි පෙන්වන්නේ. පෝට්ටුවේ තියෙන වේදනාව තමයි නාමල් එක්ක ඉස්සරහට එන්න හිටපු කට්ටිය රනිල් අරගෙන ඒගොල්ලන් ඇත්තටම ඒගොල්ලන් ලෝකෙ පෙන්වන්නේ යම් කිසි විදිහකට. පොහොට්ටුවේ ග්‍රාමීය ආර්ථිකයේ නායකයෝ ඉන්නෝ ගස් කපන, පස් අදින, වැලි හපයන ප්‍රාග්ධනය හොයාගත්තා. නගරේ ඉන්නෝ කොමිෂන් වලින් විවිධ විදිහට ආදායම් හොයාගත්තා. ඒ දෙකේම අනුරුවක් තමයි සජිබ කියන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තු ඒකම අනුකරමණය කරමින් මේ මූල්‍ය ඉනිමග නගින්න. ඒක නායකයෝ අතර වෙනසක් විතරයි තියෙන්නේ. මම තදින්ම විශ්වාස කරන්නේ ලංකාවේ අර්බුදය ආර්ථික අර්බුදයක් නෙවෙයි. මේකයි වෙලා රාජ්‍යකරණයේ අර්බුදය. ඒතකොට රාජ්‍යකරණයේ අර්බුදය කියන්නේ සහචරවාදය කියන්නේ. යාළුවෝ. යාළුවෝ අපි ගනුදෙනු කරන්නේ දැන් මේ මම මාතර උපන් මිනිහෙන්නේ. දොස්තරටත් හොයාගෙන යනවා මාතර මිනිහෙක් හොයාගන්නවා. ඩෙන්ටිස්ට් හොයාගන්නත් මාතර මිනිහෙක් ඕන. ව්‍යාපාර බෙල්ලඳ භාණ්ඩයක් ගන්නත් ඕන. එයාපෝට් එකෙන් එනකොට කස්ටම් එකේ උත් මාතර යාළුවෙක් හොයනවා. ඉතින් අපි සම්පූර්ණයෙන්ම මේ සංස්කෘතියක ඉන්නේ සහචරවාදී. ඒ සහචරවාදයේ වැඩි වෙන්නේ කොහොමද? ළමයා ඉස්කෝලේ දාගන්නකොට කවුරු හරි ඕන. එහිමෙම ගිහිල්ලා ඉහළම මට්ටමට යනකොට කමිෂන් වලට වැඩ කරගන්න, ටෙන්ඩර් වලට ওই වගේ දේවල්. එතකොට මේ සහචරවාදයේ එක කොටසක් තමයි ඔය කිව්වේ. ඒ කියන්නේ දේශපාලන පක්ෂයකත් පේට්‍රන් ක්ලයන්ට් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මම සජිත්ට කතා කරනවා, සජිත්ට උදව්වක් කරනවා. එතකොට සජිත් පෙරලා මට උදව්වක් කරනවා. ඉතින් ඒ ක්‍රමයේ හින්දා තමයි අපි බංකොලොත් වෙලා තියෙන්නේ. ඒක නවත්තන්න ඕනේ.